ආයිබෝන් සුබ උදෑසනක් සිල් දෙනාටම අපි අදත් ආවා අද දෙරණ এডুকেෂන් නාලිකාව හා ජාතික තරුණ සභාව එකතු වෙලා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනේ සීතකරණ හා වායු සමන පාඨමාලාවට අදාළ තවත් පාඩමක් එක්ක අපි කලින් සතියේ කතා කරා අත්තාවුද සම්බන්ධයෙන් එතකොට ඒ අත්තාවුද වගේම අපි තවත් ආවුද පාවිච්චි කරන බල ආවුද මම එදා අපි කතා කරා ආවුද නැත්තම් මෙවලම් මිනිසුන්ගේ ගල් යුගයේ ඉඳන් භාවිතා කරා විවිධ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා ඒ වගේම ඊට පස්සේ කාර්මික විප්ලවයෙන් පස්සේ මේ බල ආවුද යාන්ත්‍රිකකරණයේ පැත්තට බරවිලා අද වෙනකොට විදුලිය සහ වෙනත් බලයන් පාවිච්චි කරලා භාවිත කරන තත්ත්වෙට මේ ආවුදපත් වෙලා තියෙනවා අපි අන්නේ ආවුදවලට කියනවා බල ආවුද කියලා. ඒ වගේම කවුරු හරි අද දැන් මේ වෙලාවේ මේ වැඩසටහන සම්බන්ධ වෙලා තිනුනා නම් අපේ YouTube ඥාලිකාවට ගිහිල්ලා පහුගිය පාඩම මාලාවේ කොටස් ටිකත් නරඹන්න පුළුවන්. ඒකත් ආරාධනා කරමින් අපි පාඩම ආරම්භ කරමු අපේ බල ආවුද කියන්නේ මොනවද කොහොමද ඒවා භාවිත කරන්න කියලා. ඒ වගේම මෙතන තියෙනවා බල ආවුද කීපයක්. මෙතනදී අපි පාඨමාලාව සම්බන්ධව කතා කරොත් වායු සමන සීතකරණ පාඨමාලාවට අදාළ ආවුද විතරක් නෙමෙයි පොදුවේ භාවිත කරන සාමාන්‍ය අපි භාවිත කරන බල ආවුද කීපයක් තියෙනවා. විශේෂයෙන් දැනගන්න ඕනේ ඔයාලා මේ ආවුද භාවිත කිරීමේදී මේ ආවුද වෙනත් බලයක් පාවිච්චි කරලා කරන්නේ. අපි අතින් අපේ අතින් කරන දේවල් නෙමෙයි. ඒ නිසා මේ ආවුද භාවිත කිරීමේදී ඒ ආවුද භාවිත කරන පිළිවෙල නිවැරදිව දැනගන්න ඕනේ. ඒකේ උදාහරණ කීපයක් මම ඔයාලට මෙතනදී පෙන්නනවා මොන මොනවද කොයි කොයි විදිහට අපි භාවිතා කරන්න ඕනේ කියලා. නමුත් මෙතනින් එහාට මේ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කරනවා නම් ඔයාලා විෂය පුහුණු වලත් උපදේශකවරුන්ගෙන් හා ඕ ඒ වගේ ආයතන වලට ගිහිල්ලා ඒක අධ්‍යයනය කරන්න ඕනේ. රයිට් අපි බලමු මෙතන තියෙන ආයුධ කීපයක් අතරින් අපි වැඩිපුරම දකින්න දේවල් කීපයක් විතර තියෙනවා. ඒ අතරේ ඔයාලා නොදකපු ඒවාත් ඇති. සමහර දේවල් අපි භාවිතා කරනවා වෙනත් දේවල් වලට ඒක යොදාගෙන නිර්මාණය කරලා තියෙන දෙයට අමතරව වෙනත් වැඩ වලටත් සමහර බල ආයුධ භාවිතා කරන අවස්ථා තියෙනවා. විශේෂයෙන් මගේ මේ වංගත පැත්තේ තියෙනවා බල ආයුධයක්. මේකට අපි කියනවා ග්‍රිල් මැෂින් එක කියලා. ග්‍රිල් එක කියන එක නම් ඔයාලා දැකලා ඇති. මේකට කියන්නේ ග්‍රිල් මැෂින් එක කියලා. හේතුව මේක එහෙම අතේ අරන් යන්න පුළුවන් විදියකක් නෙවෙයි. කොහේ හරි තැනක ස්ථාවරව තියන්න ඕන මැෂින් එකක්. මේකේ ග්‍රිල් කටුව අපේ සාමාන්‍යයෙන් ග්‍රිල් මැෂින් එක නැත්තම් ග්‍රිල් එක හයි කරන විදියටම හයි කරන්න තියෙන. ඒකට පාවිච්චි කරන කී එකක්. මේකට කියනවා ග්‍රිල් එකේ අදාළ කී එක නැත්නම් යතුර කියලා. මේක පාවිච්චි කරලා කටුව මේකට තද කර ගන්න ඕනේ. ඒ වගේම මේ වගේ මැෂින් එකක් ගත්තොත් මේවා වේගයන් හදා ගන්න තියෙනවා. ඒ විදින ද්‍රව්‍ය හා කටුවේ ප්‍රමාණය සහ ඒ අදාළ විදියට මේකේ වේගයන් මාරු කරන්න පුළුවන්. ඒ අනුව ඔයාලට පේනවා මෙතන පුලි දෙකක් තියෙනවා. මේ පුලි දෙකේ ඒ වේගයන් වෙනස් කරගන්න සීරු මාරු කරගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් වැඩි විස්තරයක් අදාළ ග්‍රිල් එකේ සඳහන් කරලා තියෙනවා. මේ විදියට මොන වගේ වේගයන් වලදී කොයි කොයි තැන්වලද මේ පුලියේ බෙල්ට් එක සඳහන් අපි සම්බන්ධ කරගන්න ඕනේ කියන එක. ඒ වගේම මේ ග්‍රිල් එකක් පාවිච්චි කරද්දී විශේෂයෙන් මතක් කරන ඕනේ මේක කැපෙනවා සීරීම් ඇති වෙනවා ඒ නිසා මේ රොඩු ඇහැට අනතුරු වෙන්න පුළුවන් ඒ නිසා අපි ගොගල් එකක් ඒ වගේම මාක්ස් එකක් මේ වගේ මැෂින් එකක් පාවිච්චි කරද්දී පළඳින්න ඕනේ අපේ ආරක්ෂාව සඳහා. ඒතර වර්ක්ෂොප් එක නැත්තම් වැඩහලක තියෙන්න ඕන එක ප්‍රධාන උපකරණයක් තමයි මේ ග්‍රිල් මැෂින් එක නැත්තම් බෙන්ච් ග්‍රිල් එක කියලා කියන්නේ. ඊට පස්සේ ඒ වගේම තව එකක් තියෙනවා මේකත් ඒ වගේම උපකරණයක් තමයි මේකට අපි කියනවා බෙන්ච් ග්‍රයින්ඩර් එක කියලා. මේක ග්‍රයින්ඩර් එකක් බෙන්ච් එකේ නැත්තම් මේසේ හයි කරලා තියෙන ග්‍රයින්ඩර් එකක්. මේකෙදිත් අනිවාර්යයෙන්ම ගොගල්ස් පාවිච්චි කරන්න ඕනේ. ගොගල්ස් පාවිච්චි කරන අනිවාර්යයෙන්ම ඒ ගොගල්ස් පාවිච්චි කරලා තමයි අපි මේකේ වැඩ කරන්න. මොකද මේකේ වේගයෙන් කැරගෙන තල දෙකක් කැරගෙන්නේ. මේ තලවලදී අපි පාවිච්චි කරන කිසියම් යකඩ කොටසක් විශේෂයෙන් ග්‍රිල් පටුවක් එහෙම නැත්තම් යකඩ කොටසක් මුවාත් කර ගැනීම හෝ අඩු කර ගැනීම සඳහා. එතකොට ඒකෙදි පිට වෙන යකඩ කොටස් ඇහැට හෝ ශරීරයට එන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒප්‍රම් එකක් නැත්නම් ඕවරෝල් එකක් සහ ගොගල් වගේම ග්ලව්ස් අනිවාර්යයෙන් මේක පාවිච්චි කරද්දී භාවිත කරන්න ඕනේ බෙන්ච් ස්කිල් එක භාවිත කිරීමේදී. ඒ තමයි වැඩහලක ස්ථිරව සවි කළ තියෙන ප්‍රධාන උපකරණ දෙකක් මං කිව්වේ. ඊට අමතරව අපි සාමාන්‍යයෙන් භාවිත කරන අත් ආයුධ කීපයක් තියෙනවා. ඒ ආයුධ කීපයෙන් අපි වැඩිපුරම ඔයාලා දැකලා ඇති මේකට අපි කියන්නේ ග්‍රිල් එක කියලා. මේ ග්‍රිල් එක භාවිත කරලා අපිට පුළුවන් යමක් පිදගන්න සහ අපි කලින් දැක්ක බෙන්ච් ග්‍රිල් එකට වඩා අතේ ගෙනහිල්ලා අපිට අවශ්‍ය තැනකදී උඩකදී ඕනම අවස්ථැනකට ගිහිල්ලා මේක පාවිච්චි කරා. ඒක භාවිත කිරීමේදීත් ඔයා දැනගන්න ඕනේ විශේෂයෙන් මේක භාවිත කරන්නේ සාමාන්‍ය යකඩ විදින අවස්ථාවකද අපි ඉන්නේ ලීයක් විදින වෙලාවකද බිත්තියක් විදින වෙලාවද කොන්ක්‍රීට් එකක් විදින වෙලාවද ඒ අනුව මේකේ අවශ්‍ය කරන
සැකසුම් හදාගන්න තියෙනවා මේක අපි විදින්නේ පිටියක්ද යකඩයක්ද ලීයක්ද කියන එක අනුව. ඒ වගේම අපේ හෑන්ඩල් එකක් තියෙනවා අතින් අල්ල ගන්න පුළුවන්. ඒ වගේම මෙයාව වෙනස් කරගන්න පුළුවන් අපිට ඕන විදියට. මෙතනින් පුරුල් කරලා මේ විදියට අල්ල ගන්න පුළුවන්. ඔබට පහසු විදියකට මේ ඇන්ගල් එක නැත්තම් මේ හැඩේ හදාගන්න පුළුවන්. ඒක ඒක දීලා තියෙන්නේ අපේ පහසුව සඳහාමයි. ඒ වගේම අවශ්‍ය නම් ඕන නම් මේ හෑන්ඩල් එක කොටස සම්පූර්ණයෙන් ගලවලා අයින් කරලා අපිට පුළුවන් හෑන්ඩ් ග්‍රිල් එක මේ විදියට භාවිතා කරන්න. ඒ වගේම මේ හෑන්ඩ් ග්‍රිල් එකේ විශේෂයෙන්ම තියෙනවා මේ කැරකෙන පැත්ත. සාමාන්‍යයෙන් අපි මේක කරකවන්නේ කැරකෙවෙන්න ඕනේ විදිනකොට කරකවන්නේ ඔරලෝසු කොටුව කැරකෙන දිශාවට. ඒක මාරු කරගන්නත් පුළුවන්. මෙතනම තියෙනවා පොඩි යතුරක් නැත්තම් කී එකක්. මේක මාරු කරලා කැරකෙන දිශාව මාරු කර ගැනීම හැකියාවත් බේස් ග්‍රිල් එක හෑන්ඩ් ග්‍රිල් එක තියෙනවා. මේකට අපි කියන හෑන්ඩ් ග්‍රිල් එක. ඒකෙත් කී එකක් තියෙනවා. ඒකෙත් කී එකක් තියෙනවා මේක තද කරගන්න. ඒ වගේම මේකට අමතරව හැම ග්‍රිල් එක කියලා කියනවා. අපි කියනවා බිත්ති විදින්න පාවිච්චි කරන්න පුළුවන්. ඊට වඩා බර අත්විදුම් යන්ත්‍ර තියෙනවා. ඒවත් අපේ වැඩවලදී අපි භාවිතා කරනවා හෑන්ඩ් ග්‍රිල් වශයෙන්. ඒ වගේම ඒකෙදිත් අපි ග්‍රොගල් එකක් මාක්ස් එකක් භාවිතා කරන්න ඕනේ. ඊට පස්සේ අපි තව තියෙනවා එකක්. මේකත් ඔයාලා සමහරට සාමාන්‍යයෙන් දැකලා නැතුව ඇති. මේකට කියනවා ජික්සෝ එක කියලා. මේක මේ විදිහට ලී කපන්න විශේෂයෙන් පාවිච්චි කරන්නේ. ලීයක් කපන්න හැඩ කරගන්න පාවිච්චි කරන උපකරණය. මේක භාවිතා කරද්දි ගොගල් භාවිතා කරන්න ඕනේ කැපුම් කොටස් ඇස්වලට එන්න පුළුවන් නිසා. ඊට පස්සේ තියෙනවා ග්‍රයින්ඩරයක්. අනතුරු වැඩිපුරම වෙන්න පුළුවන් උපකරණයක්. මේ තියෙන ටිකක් බරපතල ප්‍රමාණයේ හෑන්ඩ් ග්‍රයින්ඩරයක්. ඒ වගේම ඔයාලා දැකලා තියෙන මීට වඩා පොඩි ග්‍රයින්ඩර් ওই බිත්ති කපන්න, ලී කපන්න, යකඩ කපන්න භාවිතා කරනවා. ඒක භාවිතා කිරීමේදීත් විශේෂයෙන්ම ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. මේකේ ගොගල්ස් අනිවාර්යයෙන්ම ගොගල්ස් පාවිච්චි කරන්න ඕනේ. මොකද මේකෙන් වෙන්න පුළුවන් අනතුරු අනන්ත අප්‍රමාණයි. ජීවිත පවා නැති වෙන්න පුළුවන් මේක නිවැරදිව භාවිතා නොකරොත්. ඒ හින්දා මේක මේ පිළිවෙලට තද කරගන්න එක, මේක භාවිතා කිරීමේදී අල්ලන විදිය, ඒ වගේම මේක මේ කපන දේට අනුව මේ තලයේ යොදා ගන්න ආකාරය, ඒ සියල්ල ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඔයා මේ වගේ ආයුධයක් පාවිච්චි කරනවා. විශේෂයෙන් කියන්න ඕනේ මේ වගේ ආයුධයක් නුපුරුදු කෙනෙක්, නුහුරු කෙනෙක්, විෂය පිළිබඳව නොදන්න කෙනෙක් භාවිතා කිරීමේදී අනතුරු සිදුවීමේ හැකියාව නැත්තම් ප්‍රවණතාවය ඉතා වැඩි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වැදගත් වැඩිපුරම Taman දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඒ වගේ ටූල් එකක් පාවිච්චි කරනවා. ඊට පස්සේ මං ගාව තියෙන ආයේ අපේ ශේෂ්ත්‍රයේදී නැත්තම් සීතකරණ වායු සමන ශේෂ්ත්‍රයේදී වායු සමන යන්ත්‍ර සේවා කිරීම සඳහා භාවිතා කරනවා. සාමාන්‍ය ගෙවල් වලත් මේ වගේ ඒවා තියෙන්න පුළුවන්. මේකට කියන්නේ අපි වතුර විදිනේ වැඩි පීඩන වතුර විදිනේ නැත්තම් හයි ප්‍රෙෂර් වෝටර් පම්ප් එකක්. මේක භාවිතා කිරීමේදීත් මේකට අදාළ උපදෙස් බොහෝ විට මේ උපකරණයම සඳහන් කරලා තියෙනවා. නැත්තම් මේ උපකරණයට අදාළ අපි ඒකට කියනවා මැනුවල් එක කියලා. ඒ අදාළ උපදෙස් පත්‍රිකාවල සඳහන් වෙලා තියෙනවා මේක භාවිතා කරන පිළිවෙල. මේ සම්බන්ධයෙන් අධ්‍යයනය නොකර භාවිතා කිරීම නිසා අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. හේතුව මේක වතුර විදිනයක් තමයි. නමුත් වතුර අධි පීඩනයක් යටතේ විදින නිසා ශරීරයේ කොටස් වලට හානි වෙන්න, තුවාල වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පරිස්සමෙන් පාවිච්චි කරන උපකරණයක්. මේකට අපි කියනවා හයි ප්‍රෙෂර් පම්ප් එක නැත්තම් වැඩි පීඩන වතුර විදිනය කියලා. ඒක භාවිතා කරමින් තමයි අපි AC සර්විස් කරන්න යන්නේ. ඊළඟට ආයෙත් අපි වායු සමන යන්ත්‍ර සේවා කිරීමේදී භාවිතා කරන උපකරණයක් තියෙනවා. මේකට අපි කියනවා බ්ලෝවර් එක කියලා. මේකෙන් කරන්නේ උලන් විදින එක හෝ උලන් ඇදලා ගන්න එක. එතකොට මේ දැන් මේ තියෙන විදියට ගත්තොත් එහෙම මෙන්න මේ සිදුරෙන් උලන් ඇතුළට ඇදිලා මේ පැත්තෙන් උලන් ගිහිල්ලා අදාළ ස්ථානයට වැඩි පීඩණයෙන් උලන් ගමන් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා වේගය වෙනස් කරගන්න පුළුවන්. නැත්තම් උලන් යන වේගය වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා මේකේ මේ විදියට. ඒ වගේම සාමාන්‍ය වායු සමන යන්ත්‍රය සේවා කරන්න ගියාම සමහරවිට ඒකේ තියෙන ගුණ දූවිලි ඉවත් කරන්න මේකේ හුලම් පාර අල්ලලා අමාරුයි. මොකද හැමතැනම විසිරෙන යන නිසා. ඒ නිසා ඒකෙදී අපි කරන්නේ මේකේ මේ හුලම් අදින පැත්තට මෙන්න මේ කොටස ගලවලා අරගෙන මෙයාව මේ පැත්ත සම්බන්ධ කරගත්තායින් පස්සේ අපිට පුළුවන් මේ අපි කියනවා අර සක් කරන නැත්තම් ඇද ගන්න පැත්ත. දැන් මේ තියෙන ඇද ගන්න. එහෙම ඇද ගන්න. මේ ඇදලා අරගෙන මේ හුලම් ටිකෙන් ගන්න රොඩු ටික මේ පැත්තෙන් පිට වෙන්නේ යවතෑගි. එතකොටත් අපිට පේරෝ දැන් ආයෙත් මේක එළියට යන්නේ. ඒ නිසා මේ වගේ බ්ලෝවර් වලට එනවා මේ විදිහේ පොඩි මල්ලක් නැත්තම් පොඩි බෑග් එකක්. අපි ඒක මේ පැත්තට හයි කරයින් පස්සේ මේ ඇදලා ගන්නේ ඔක්කොම අරගේ තමයි එකතු වෙන්නේ. ඊට පස්සේ මේ එකතු වෙන කොටසේ අපි තියෙන දේවල් ටික මේක ෂිපර් එකක් තියෙනවා. මේක ගලවලා මේක අරන් ගිහිල්ලා අවශ්‍ය අන ඒ ඉවතලාන තැනකට ගිහිල්ලා ඒ ටික අයින් කරලා නැවත මේක භාවිතා කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ ඒවා සමහරවිට කට්ටිය දන්නේ නැහැ, කරන්නේ නැහැ. ඔයාලා ඉඳ මේ ගැන අවධානය යොමු කරන්න අපි වැඩ කරද්දී සාමාන්‍ය දින ජීවිතයේදී මේ වගේ දේවල් භාවිතා කරනවා ඇති. මේ පිළිබඳව කිසිම අවබෝධයක් නැතිව. ඒ නිසා ඒ ගැනත් අවධානය යොමු කරන්න.
ඊට අමතරව තව උපකරණයක් තියෙනවා අපි මේකට කියන හොට් ගන් එක නැත්නම් හොට් බ්ලෝවර් එක කියලා මේකෙන් කරන්නේ රස්නේ වාතයක් ලබා දෙන එක මෙයාගෙන් පුළුවන් ඔය ඔයාලා සමහරවල් ගෙවල්වල ඔය PVC බට සම්බන්ධ කරද්දි පත්තර කඩදාසි අරගෙන රත් කරලා අර ෂොකට් හදා ගන්න ඕනේ ඉතින් මේක ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් ටූල් එකක් කරන්ට් එකට පාවිච්චි කළා මේ මේකෙන් යම් හීට් එකක් තාපයක් පිට වෙනවා ඒ තාපයෙන් PVC බටයක් රත් කරලා අවශ්‍ය හැඩතල හදාගැනීමේ හැකියාව තියෙනවා අපේ ශේෂ්ත්‍රයේදීත් ඒ වගේ වැඩ ගොඩක් කරනවා ඒ නිසා අපි මේක පාවිච්චි කරනවා මේකට කියනවා හොට් බ්ලෝවර් එක නැත්නම් හොට් ගන් එක කියලා කියනවා මේ උපකරණය ඊට අමතරව අපි භාවිතා කරන තව ටූල් එකක් තියෙනවා මේකට අපි කියන්නේ වැකුම් පම්ප් එක කියලා මේ වැකුම් පම්ප් එක විශේෂයෙන් අපේ ශේෂ්ත්‍රයේදී සීතලකාරක ආරෝපණය වල දෙනු ගෑස් දානවා කියලා ෆ්‍රිජ් වලට AC වලට ගෑස් ගන්න වල පාවිච්චි කරන උපකරණයක් මේ උපකරණයෙන් වායුව ඇදලා ගැනීමේ ක්‍රමයක් තමයි තියෙන්නේ. ඉතින් මේ උපකරණය විශේෂයෙන් අපි භාවිතා කරන උපකරණයක්. මේ උපකරණය වැදගත්ම වෙනවා AC ටෙක්නීෂියන් කෙනෙක් නැත්නම් සීතලකරණ කාර්මික ශිල්පියෙක් සඳහා. එතකොට අපි කතා කරා සාමාන්‍යයෙන් අපි භාවිතා කරන අත්තාවුද කලින් කොටසේ. අද අපි කතා කරා බලාවුද කිහිපයක් සම්බන්ධයෙන්. ඉතින් මම විශ්වාස කරන ඔයාලා යමක් මේ සම්බන්ධයෙන් අවබෝධයක් ඇති කරගන්න ඇති කියලා යම් අවබෝධයක් ඒ වගේම මේවා භාවිතා කිරීමේදී තව දේවල් කියනවනේ මේක සම්බන්ධ කිරීමේදී මේක සම්බන්ධ කරන්නේ විදුලි යටනක් ඒ විදුලියේදී ඒ විදුලිය මොන වගේ වෝල්ටියතාවයකින්ද වැඩ කරන්නේ කොයි වගේ ධාරාවක් දෙන්නේ කොයි වගේ උසකින්ද අපි මේවා පාවිච්චි කරන්න ඕනේ මේවා කොහෙද තියන්න ඕනේ මේවා ගබඩා කරන්න කොහොමද මේක නඩත්තු කරන්න කොහොමද කියලා දැනගන්න ඕනේ ඒ නිසා ඒ සඳහා අනිවාර්යයෙන්ම තමන් භාවිතා කරන ආයුධය සම්බන්ධයෙන් නිෂ්පාදකය දී යති අත්පත්‍රිකාව නැත්නම් මැනුවල් එක අධ්‍යයනය කරලා ඒ සම්බන්ධයෙන් දැනුමක් සහිතව මේවා භාවිතා කරන්න. එහෙම නැතුනොත් අනුතුරු සිද්ධ වෙන්න පුළුවන්. මේවා අපේ පහසුවට අදපු උපකරණ භාවිතා කරලා අපිට අනුතුරුපත් වෙන්න ඉඩ අනුතුරුටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම තමන්ගේ අවධානය යොමු කරන්න power tool භාවිතා කිරීමේදී මම විශ්වාස කරනවා අපි මොනවා හරි මේ 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 කියපු දේවල් එක්ක ඔයා අලුතෙන් දේවල් ටිකක් එකතු කරගන්න ඇති ඔයාගේ ජීවිතේට වැඩිදුර අධ්‍යයනය සඳහා මේවා විෂයක් විදිහට ඉගෙන ගන්නවා නම් වෘත්තියේ සුසුකම්ලත් ආයතනයකට ගිහිල්ලා ඒක ඉගෙන ගන්න හරි අපි නැවතත් විරාමයෙන් පස්සේ හම්බ වෙනවා වෙනත් වූ උපකරණ කීපයක් එක්ක කලින් අපි කතා කරා power tool ගැන දැන් අපි කතා කරන්නේ මිනු උපකරණ නැත්නම් measuring tool ගැන මිනු උපකරණ ගැන කතා කරද්දී අපි මිනුම් කියන්නේ මොනවද කියලා අදහසක් තියෙන්න ඕනේ මිනුම් කියන්නේ අපි ජීවිතයේ සාමාන්‍ය ජීවිතයේ ගෙවන කොටත් වෘත්තීය ශේෂ්ත්‍රයේ නියැලලා ඉන්න කොටත් මිනුම් කියන ඒවා වැදගත් වෙනවා අතීතයේ සිනම් මිනුම් පාවිච්චි කරා විවිධ මිනුම් අපි ඒවට කියනවා ප්‍රාථමික නැත්නම් ග්‍රාමීය මිනුම් වියත රියන වගේ දේවල් බඹ ඒ වගේ දේවල් පස්සේ කාලෙක මේක ජාත්‍යන්තර සම්මත ජාතික මට්ටමේ ඒකක බවට පත් වෙනවා ඒ අනුව අතීතයේ ඉඳන් ආපු ඒකක වර්ගයක් තමයි බ්‍රිතාන්‍ය ඒකක කියලා කියන්නේ ඒ කියන්නේ මහා බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කරලා භාවිතාවට ගත්ත ලෝකේ පුරා ව්‍යාප්ත වෙච්ච මිනුම් තමයි බ්‍රිතාන්‍ය මිනුම් කියලා කියන්නේ ඒ මිනුම් වල උදාහරණයක් කිව්වොත් අඩියංගල් රාත්තල් පයින් ගැලුම් වගේ දේවල් තමයි බ්‍රිතාන්‍ය ඒකක වලට නැත්නම් බ්‍රිතාන්‍ය මිනුම් වලට අදාළ වෙන්නේ. පස්සේ කාලෙක ජාත්‍යන්තරව ඇමරිකාව, යුරෝපයේ සහ වෙනත් රටවල් ජපානය කියන වගේ රටවල් මේ සම්මත මිනුම් ඒකකයකට එන්න ගන්නවා මුළු ලෝකෙම. ඒ අනුව නිර්මාණය වෙනවා මෙට්‍රික් ඒකක කියලා ඒක කොටසක්. දැන් අපි ඔය ඒකක වලට අදාළ මිනුම් වර්ග දෙකම භාවිතා කරමු. විශේෂයෙන් ජාත්‍යන්තරව දැන් සම්මත වෙලා තියෙන්නේ නම් මෙට්‍රික් ඒකක තමයි. නමුත් පරණ ඒකක විශේෂයෙන් ගොත් අඩි අඟල් රාත්තල් පයින් ගැලුම් දැන් උදාහරණයකට ඔයාලා කඩේ ගියාම පාන් ඉල්ලන්නේ තාම රාත්තලක් කියලා. ඒතර පාන් කියන්නේ මොනවද රාත්තල් කියන්නේ මොනවද? පාන් කියන්නේ අපි කැමට ගන්න පාන් රාත්තල කියන්නේ බරමයින ඒකකයක්. ඒතර අතීතයේ නැත්නම් ඉස්සර කාලේ ඉඳන්ම පාන් කියන එක මැන්නේ රාත්තල් වලින්. ඒ නිසා රාත්තල් වලින්ම මේක කියන් ගියා අදටත් පාන් රාත්තල කියාගෙන යනවා. ඒ වගේම ඔයාලා දන්නවා මේ පාවිච්චි කරන රූල්. මේවට අපි කියන්නේ ගොඩක් අය කියන්නේ අඩි රූල් කියලා. මේ අඩි රූලක් කියලා කියන්නේ අඩි රූලක් කියලා කිව්වට මේවා ඇත්තටම මේ අඩි රූල් කියලා කියන්නේ අඩි වලින් මිමිදි පිච්ච නිසා පස්සේ කාලෙක මේක භාවිතාවට ගත්තා මිලිමීටර් සෙන්ටිමීටර් මීටර්
වගේ හැමදේම භාවිතා කරමින් මිනුම් භාවිතා කරමින්. එතකොට මේක අඩි රූලද කියලා දැන් මම ඔයාලෙන් අහන. ඇත්තටම මේක අඩි රූල නෙවෙයි මේක රූල. මේ රූල භාවිතා කරලා අපිට අඩි වලින් මිනුම් ගන්නත් පුළුවන්, අඟල් වලින් මිනුම් ගන්නත් පුළුවන්, මිලිමීටර් සෙන්ටිමීටර් ඕනෑම දෙයකින් මිනුම් ගැනීමේ හැකියාව මේ රූල් වලින් තියෙනවා. නමුත් අපි පාරම්පරිකව තාමත් අඩි රූල පාන් රාත්තල තියාගෙන භාවිතා කරගෙන යනවා. එනිසා මිනුම් ගැන පිළිබඳව අවබෝධය ගැනීමේදී අපේ සාමාන්‍ය වෘත්තීය ජීවිතයේ විතරක් නෙමෙයි සාමාන්‍ය ජීවිතයේ පවා ගෙදර දොරේ කඩපිලේ බස් එකේ මගතොඩේදී හැමතැනම අපි මිනුම් භාවිතා කරනවා. ඔයාලා තරුණ දරුවෝ විදිහට අනිවාර්යයෙන්ම මිනුම් පිළිබඳව හොඳ අවබෝධයකින් සිටින්න ඕනේ. මොකද අපි මේක පාසලේදීත් උගන්වනවා. ඊට පස්සේ මේ වගේ ආයතනවලත් උගන්වනවා. මේ කොච්චර ඉගෙනුවා සාමාන්‍ය භාවිතයට ගියාම ඔයාලා තාමත් අඩි රූල පාන් රාත්තල තමයි භාවිතා කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මිනුම් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මගේ ගාව තියෙනවා මිනුම් පාර කීපයක්. දැක්කම සමාල්ලට හිතෙනවා ඇති මේ මොනවද මේ කියලා. මේ අපේ ශේෂ්ත්‍රයේ නැත්නම් භාවිෂාන සීතගෙන ශේෂ්ත්‍රයේදී අපි භාවිතා කරන මිනුම් මේ මිනුම් උපකරණ කීපයක් තමයි මං ගාව තියෙන්නේ. මේ දිනුත් සමහර දේවල් මේ වෙනකොටත් ඔයාලා භාවිතා කරනවා ඇති. ඒත් විශේෂයෙන් දැන් මේ පැත්ත ගත්තොත් මෙතන සම්පූර්ණයෙන්ම තියෙන්නේ විදුලියට අදාළ මිනුම් උපකරණ. ඊට පස්සේ මෙතන තියෙනවා උෂ්ණත්වය මයින උපකරණ. මෙතන තියෙනවා දිගපල්ල උස ගැඹුරු මයින උපකරණ. ඊට අමතරව තවත් උපකරණයක් තියෙනවා. මේකට කියනවා ලෙවල් එක නැත්නම් ස්පීඩ් ලෙවල් එක කියලා. ඔයාලා දැකලා ඇති ඔය බඩු වැඩ කරන අය, මේෂන් වැඩ කරන අය මේවා පාවිච්චි කරනවා මේ ලෙවල් එක. ඊට අමතරව අපිත් මේවා පාවිච්චි කරනවා. මේකෙත් ප්‍රමාණවල වලින් තියෙනවා එක එක ප්‍රමාණවල. මේ තියෙන්නේ ටිකක් දිග එකක්. ඒතර මේක සාමාන්‍ය ප්‍රමාණ එකක්. ඒතර මේ වගේ එකකින් අපිට පුළුවන් සමාන්තරව තියෙනවද නැත්නම් තිරස්ව තියෙනවද ලම්බකව තියෙනවද අංශක 45ක් ඇලට තියෙනවද කියලා මේ මැන ගන්න පුළුවන් මේ වගේ උපකරණ. ඒතර මේක මයින් නම් මිනුම් මිනුම් ඒකක අවශ්‍ය වෙන්නේ නැහැ. මේකේ අපේ ඇස් මට්ටමේ තමයි මේ මෙතන ඔයාලට පේනවා වතුර බිඳුව වගේ හිට මෙහිට යන කොටස හරියට මේ ඉරි දෙක මැදට ආවම අපි සලකනවා. ඔන්න දැන් ලෙවල් එකට ඇවිල්ලා තියෙන්නේ කියලා. එච්චරයි මේකේ කරන්න තියෙන්නේ. ඉතින් මේකේදී අමුතුවෙන් මයින් මිනුම් මේකක යන ඉගෙන ගන්න ඕනේ නැහැ. නමුත් අපි ජාතියන්තර හෝ ජාතික වශයෙන් නැත්නම් අපේ වැඩවලදී අපි පාවිච්චි කරන ඕන මිනුම් අපි දැනගන්න ඕනේ. ඒකට අපිට යන්න වෙන්නේ මේ වගේ රූලකට තමයි. මේ වගේ රූලක් ගත්තාම මේකේ තියෙනවා සෙන්ටිමීටර් තියෙනවා, මිලිමීටර් තියෙනවා, අඩි තියෙනවා, අඟල් තියෙනවා. එතකොට ඔයාලා දැනගත් ඔයාලා සාමාන්‍ය ජීවිතේ භාවිතා කරලා ඇති සෙන්ටිමීටරුයි අඩියි අඟලුයි අහලා තියෙනවා. නමුත් ඒවැ මේ මිලිමීටරයකට සෙන්ටිමීටර්, සෙන්ටිමීටරයකට මිලිමීටර්, අඩියකට අඟල්, අඟලකට නූල් ඒ වගේ සමහරකට අලුත් වෙන්න පුළුවන් මේ කියන ඒවා. ඒව ගැනත් අවබෝධයෙන් ඉන්න ඕනේ මේවැ මිනුම් ලබා ගැනීමේදී. එතකොට මේ වගේ රූලක් පාවිච්චි කරලා මිනුම් ලබා ගන්න නම් ඔයාලා සාමාන්‍ය ජීවිතේ දන්නවා ඇති. නමුත් මේ වගේ විශේෂ උපකරණයක් ගාවට ගියාම ඒකේ පොඩ්ඩක් වෙනස් විදිහේ මිනුම් ලබා ගැනීමක් සිදු කරන්න වෙනවා. මොකද මේවා ඉස්කෝලේ අධ්‍යාපනයේදී උගන්වනවා නම් මේක ගණිතාංශයේ තමයි මේක උගන්වන්නේ. මේකට අපි කියනවා වර්නිය කැලිපර් එක කියලා. වර්නිය කැලිපර් මයින්නේ දිග පල්ල ගැඹුර මයින්න පුළුවන් උපකරණයක් තමයි වර්නිය කැලිපර් කියලා කියන්නේ. එතකොට ඒ වගේම පොඩි වර්නිය කැලිපර් තියෙනවා. තරමක් විශාල ඒවා තියෙනවා. විශාලයි කියන්නේ වැඩි ප්‍රමාණයක් මැන ගන්න පුළුවන් වර්නිය කැලිපර්. එතන මම මේ ගැන කියන්නම් කොහොමද අපි මේකේ මිනුම්ම් ලබා ගන්න කියලා. ඒ වගේම මේ ස්ටිල් ටේප් එක මේවත් අපේ වැඩවලදී පාවිච්චි කරන මිනුම් උපකරණයක්. මේකේ තියෙනවා මෙතන අපිට අවශ්‍ය පරිදි හඳව ගන්න පුළුවන් කොටස. ඒ වගේම එයා නතර කරගෙන ඉන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණය දුර තියලා. මෙන්න මේ වගේ ඒවට අපි කියනවා ස්ටිල් ටේප් නැත්නම් වානේ මිනුම් පටිය කියලා. වානේ මිනුම් පටි, වානේ රූල්, ඒ වගේම මුළු මට්ටම, වානේ මුළු මට්ටම, අංශක 90ක් තියනවාද කියලා මැනගන්න, ඒ අංශක 90 ඉඳන් කොච්චර දුර තියනවාද කියලා මැනගන්න, රේඛා සටහන් කර ගැනීම සඳහා මේ උපකරණ පාවිච්චි කරා. අපි යමු වර්නිය කැලිපර් එක. වර්නිය කැලිපර් එකක් ගත්තොත් මේකේ මිලිමීටර් වලින් තමයි මිනිම් දෙන්නේ. ඒ වගේම අඟල් වලින් දෙන මිනිම් දෙන වර්නිය කැලිපරුත් තියෙනවා. වැඩි වශයෙන් මෙට්‍රික් ඒකක වල භාවිතා කරන්නේ මිලිමීටර් සෙන්ටිමීටර් නිසා මිලිමීටර් වලින් තමයි මේකේ මයින්න මේ මිලිමීටර් ඒකක වලින් තමයි මෙයා අපි මිනුම් ලබා ගන්න භාවිතා කරන්නේ. ඒතර මේ වගේ වර්නිය කැලිපරක් පාවිච්චි කළා අපිට සාමාන්‍යයෙන් රූලකින් ගන්න පුළුවන් මිනුම් වලට එහා ගිය මිනුම් ලබා ගැනීම හැකියාව තියෙනවා. සරලව කිව්වොත් එහෙම මේකේ වයින්න පුළුවන් මිලිමීටරේ වයින්න පුළුවන් මිලිමීටරෙන් දශම ගණන් වයින්න පුළුවන්. එතකොට ඔයාලට හිතේ මිලිමීටරේ ප්‍රමාණය කීයද දශම වලින් આવොත් කොහොමද කියලා. ඒ නිසා මේ වර්නිය කැලිපරේ පොඩ්ඩක් වැඩි දියුණු කරන ලද උපකරණයක් මිනුම් උපකරණයක් වෙනවා. බහුලව යාන්ත්‍රික ශේෂ්ත්‍රයේ පාවිච්චි කරන. අපි බලමු මේකේ මිනුමක් ගන්න විදිය.
මගේ අතේ තියෙන මේ වගේ රෝදයක් මිනුමක් ලබා ගැනීමේදී මෙන්න මේ හකු දෙක අදාළ උපකරණයට තියලා දෙපැත්තෙන් අපි ගොඩක් තද කරන්නේ මේක හේතු වෙන ප්‍රමාණයට තද කරන්න තියෙනවා ඊට පස්සේ මේක මිනුම ලබා ගනිද්දි නම් තමන්ගේ දිශාවට මේක හරව ගන්න ඕනේ මෙතන තියෙනවා ලොක් කරන්න පුළුවන් ඊට පස්සේ මෙයා හිමීට ගත්තා මේම කියව ගන්න කියව ගනිද්දි මේක යට තියෙනවා බින්දුවත් එක්ක ඉරක් මේ ඉරට උඩින් තියෙනවා තව ඉරි කොටසක් ඒවත් එක්ක තමයි මිනුම් කියව ගන්න වෙන්නේ එතන මේක වෙනමම අධ්‍යයනය කරන්න ඕනේ මේ උපකරණේ මිනුම් ලබා ගන්න කොහොමද කියලා නමුත් මට මේ කෙටි වෙලාවය ඇතුළේ ඔයාලට කියලා දෙන්න පුළුවන් ප්‍රමාණය මම කියලා දෙන්නම් මේකේ මිනුම් වර්ග තුනක් ගන්න පුළුවන් එකක් තමයි කිසියම් උපකරණයක පිටත ඝනකම දිග පළල ඉස්කම්බය ඒ වගේම ඇතුළත මම පෙන්නනනම් ඇතුළත දැන් මේ තියෙන නට් එකක් මේකේ ඇතුළත මේ මෙන්න මේ හකු දෙක තමයි එතකොට පාවිච්චි කරන්නේ ඒ වගේම ගැඹුර ගැඹුර බලන්න පාවිච්චි කරන මේ පැත්ත එකම උපකරණේ තනි උපකරණේ මේ අවස්ථා තුනම තියෙනවා මෙන්න මේ විදිහට හේතු කළා ඒ මේක මේ කූර යටට ගියාම ඒ ගිල්ල යට හේතු වෙනවා එතකොට අපි කියනවා රයිට් මෙච්චරයි තමයි මේ ගැඹුර එතකොට මේකේ කියව ගන්න තියෙනවා එතන මේක මිලිමීටර් 0.2 මිලිමීටර් 0.2 නැත්නම් මිලිමීටර් 0.1 වෙනකම් විවිධ පරාසයන් වලින් වර්නියර් කැලිපරේ කියව ගන්න පුළුවන් මිමි. එතකොට මම දෙකක් කිව්වා 0.2 කිව්වා 0.1 කිව්වා. ඒ කියන්නේ සමහර උපකරණ වල වර්නියර් කැලිපර වල මිනුම් මේකක මිනුම් ප්‍රමාණය ගොඩක් ලොකු පරාසයක. ඒ කියන්නේ අඩු ප්‍රමාණයක් මයින්න පුළුවන් සමහර ඒවා එහෙම බෑ. එතකොට මගේ අතේ මේ වෙලේ තියෙන එකේ මයින්න පුළුවන් 0.5 ඒ කියන්නේ 0.5 කියන්නේ මිලිමීටරෙන් 20 මිලිමීටරෙන් 10න් පංගු මනලා ඊටත් එහා ගියපු. ඒ කියන්නේ මිලිමීටරෙන් 20න් පංගු විතරම අයින්න පුළුවන් හැකියාව මේ වර්නියර් කැලිපරක තියෙන. මගේ ඉස්සල්ලා තේ තිබිච්ච එකේ එච්චර හැකියාවක් තිබුණා. ඒකේ මයින් මුලම් 0.1 ඒ කියන්නේ මිලිමීටරෙන් 10න් පංගු මේක ඊටත් වඩා එහා ගිහිල්ලා මිනිම් ලබා ගැනීම හැකියාව තියෙනවා. මේ අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් වර්ක්ෂොප් එක නැත්තම් වැඩහලක තියෙන ඕන මිනුම් උපකරණ ගැන. ඊට පස්සේ තව උපකරණයක් තියෙනවා. ඊටත් එහා ගියපු උපකරණයක්. මේකේ මයින්න පුළුවන් මේකට අපි කියනවා මයික්‍රෝමීටරය කියලා. මේකේ මයින්න පුළුවන් 0.01 ඒ කියන්නේ මිලිමීටරෙන් 100න් පංගු. මයික්‍රෝමීටරය කියලා කියන්නේ වර්නියර් කැලිපරටත් වඩා කුඩා මිමිම අයින්න පුළුවන් උපකරණයක් සහ වර්නියර් කැලිපර එකේ අපේ ඇස් වලින් පෙනුම අනුව තමයි මේකේ කියව ගන්න පුළුවන්. පහසු නෑ වර්නියර් කැලිපර එකක් කියවනවා කියන්නේ දශම ගණන්. මේක ඊට වඩා පහසුවෙන් කියව ගන්න පුළුවන්. මේකේ මේ මෙන්න මේ බැරල් එකේ නැත්තම් මේ කැරකෙන කොටසේ තමයි ඉරි කෑලි සා ඉලක්කම් සටහන් කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ කඳෙත් සටහන් කරලා තියෙනවා. මෙතනත් සටහන් කරලා තියෙනවා. එන්නේ ඒකක නැත්තම් මිනුම් ටික මේ කැරකැවෙන බැරල් එක කොටසත් එක්ක කියව ගන්න එක තමයි වර්නියර් කැලිපර් මයික්‍රෝමීටරේ මිමු ගන්න පුළුවන් මේ වෙන්නේ ඒ විදිහට කියවගෙන තමයි. ඒතර මේ වර්නියර් මේ මයික්‍රෝමීටරේ වලට පේනවා නිකන් පොඩි එකක් මේකේ කොහොමද මිනුම් ගන්න කියලා. මේකේ මෙතන අපි මෙයාව පස්සට ගන්න පුළුවන්. මේකට කියන දිදාලය කියලා මේ දණ්ඩ මෙහිම පස්සට ඇදෙනවා. ඊට පස්සේ ඒ අතර මැදට තමයි අපි මයින්න ඕන මොකක් හරි උපකරණයක ඒ මයින්න ඕන කොටස සඳවන්න ඕන. මේ විදිහට එතන මේකෙම අයින්න පුළුවන් මේ වෙලාවේ මේ මයික්‍රෝමීටරේම අයින්න පුළුවන් පිටත විශ්කම්බේ නැත්තම් පිටත ඝනකම ඒවා විතරයි. ඒ වගේම මයික්‍රෝමීටර දිනන ඇතුළතම අයින්න පුළුවන් ඒවා. ගැඹුරම අයින්න පුළුවන් ඒවා. වර්නියර් කැලිපරේ මිමි ලබා ගැනීම එකම උපකරණයක ගැඹුර පළල දිග සියල්ල එකට මැනව ගන්න පුළුවන් වුණාට මයික්‍රෝමීටරේ එහෙම නැහැ. මයික්‍රෝමීටරේ වෙන වෙන මයික්‍රෝමීටර්ස් තියෙනවා. ගැඹුරම අයින්න වෙන එකක් පිටත විශ්කම්බේ නැත්තම් පිටතම අයින්න වෙන එකක් සහ ඇතුළතම ඉන්න වෙන එකක් විතර මේ මයික්‍රෝමීටර් පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඔයාලට මම පැහැදිලි කරේ මිනුම් උපකරණ කිහිපයක් ගැන. ඒ ළඟටම විදුලි උපකරණ ගත්තොත් මෙතනින් ගත්තොත් එහෙම විදුලි උපකරණ විදුලිය මිනිම් ලබා ගැනීම සඳහා භාවිතා කරන උපකරණ ගත්තොත් ඒවා වෙනමම ඉගෙන ගන්න ඕනේ අධ්‍යයනය කරන්න ඕනේ කොහොමද මිමි ගන්න කියලා. ඒ වගේම උස්සත්තමාන නම් සාමාන්‍යයෙන් උස්සත්තය ලබා ගැනීමේ අපි දන්නවා උස්සත්තය ෆැරන්හයිට් සෙල්සියස් කෙල්වින් රැන්කින් කියන එකක වලින් තියෙන්නේ. ඒ එකක වලින් එකකින් මේක කියව ගන්න ඕනේ. ඊට අමතරව සාමාන්‍ය ජීවිතයේ භාවිතා කරන මිනුම් ගත්තොත් එහෙම මිලිමීටර් අඩි අඟල් රාත්තල් සාමාන්‍යයෙන් ඒවා අඩි රූලක් ස්ටීල් රූලක් ටේප් එකක් පාවිච්චි කරලා කියව ගන්න තියෙන්නේ. මේ තියෙන්නේ උස්සත්තේම ඉන්න පාවිච්චි කරන
meter yak, make a digital meter yak, make a analog meter yak, may wa villa usnathaya mayina pawichchi karana, meka api kiyana liquid meter yak kiyala, me okkoma ewilla thermometer, naththam usnathaya mayina meter. Ethura me usnathaya mayina meter ut, naththam usnathaya mayina upakarana ut, naththam api me wada kiyana thermometer kiyala, thermometer ut api bawitha karana ape sheshre weda pahasu karaganeema sandaha. Itu kota mang wiswa sike no wala yama kike ne kan neti minum pakan samban den dala dasak tamai idiri patkere idiri edi api meme minum labag na samara padang wala di minum labag na komoda yewa karga na yani kela haka cagar no diga dama api tek kain na me padang mala wa samaga ina kela arad na karna yewa gema labana satie padang min api seset adal bata komoda saksa gan ne yewa bawi ta karna sa izi ta karna hai bawi samana seset adal upa karna සූදානම් කරගන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරනවා ඒ ඒ ලැබුණ සතියේ වැඩසටහනට සහභාගී වෙන්න කියලා ආරාධනා කරමින් සහ මගහැරුණු කොටස් තියෙනවා නම් YouTube නාලිකාවට ගිහිල්ලා අපේ අද දෙරණ এডুকেෂන් YouTube නාලිකාවට ගිහිල්ලා ඒ තියෙන පාඩම් ටිකත් බලාගෙන අලුතෙන් එකතු කෙනෙක් ඉන්නවා නම් ඉස්සරහට මේ පාඩම් වල දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා මම විශ්වාස කරනවා මොන අලුතෙන් දෙයක් ඔයාලට එකතු කරන්න ලැබුණා කියලා ජීවිතේට ඒ සුන්දර Ada satu ekta, mang ada tuh bayi sambungan no, lapun satu ya, nevada hamu ini, apa ekshaving, siul di nada, super satu ya.